සුබ දවසක් වේවා කියලා ඔයාලා හැම දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Sibelius Music Software එක පාවිච්චි කරලා අපි ලියන මියුසික් එකකට කොහොමද නිවැරදිව ලිරික්ස් ඇතුළත් කරන්නේ කියන එක. හොඳයි, අපි යමු එහෙනම් අපේ වීඩියෝ එකට. හොඳයි, මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් මේ ලිරික්ස් පැනල් එක ඕපන් කරගන්නේ කොහොමද කියන එක. මේකට කරන්න තියෙන්නේ මෙනු බා එකේ ටෙක්ස්ට් කියන ටැබ් එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ලිරික්ස් කියන අයිකන් එක. මෙන්න මේක ක්ලික් කරලා තමයි මේක ඉතාම පහසුවෙන් ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. මේකේ කීබෝඩ් ෂෝට්කට් එක තමයි කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එකයි L key එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරලත් මෙන්න මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මවුස් පොයින්ට් එක බ්ලූ කලර් වෙලා තියෙනවා. ඊට පස්සේ අපට කරන්න තියෙන්නේ ලිරික්ස් යොදා ගන්න ඕන තැන මෙන්න මේ විදිහට නෝට් එක එකපාරක් ක්ලික් කරලා සිලෙක්ට් කරන එක. දැන් මම ඔයාලට ලියලා පෙන්නන්නම් පළවෙනි ලිරික්ස් ලයින් එක. ඊළඟ නෝට් එකට යන්න අපට කරන්න තියෙන්නේ ස්පේස් බා එක එකපාරක් ප්‍රෙස් කරන්න. ඊළඟට මම ඔයාලට ලියලා පෙන්නන්නම් මේකේ සෙකන්ඩ් ලිරික්ස් ලයින් එක. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නෝට් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එකයි ඕල්ට කී එකයි එල් කී එකයි මෙන්න මේ විදිහට ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපට සෙකන්ඩ් ලිරික්ස් ලයින් එක ලියන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉරි කෑල්ලක් තියෙනවා. මෙන්න මේක ටයිප් කරන්නේ කීබෝඩ් එකේ හයිපන් කී එක පාවිච්චි කරලා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් තර්ඩ් ලිරික්ස් ලයින් එක ඇතුළත් කරන්නේ කොහොමද කියන එක. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නෝට් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ලිරික්ස් කියන අයිකන් එකේ ලිරික්ස් ලයින් 3 කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලට ලියන එක වැරදුනොත් ඔයාලා කරන්න ඕනේ කීබෝඩ් එකේ backspace key එක එකපාරක් press කරන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් fourth lyrics line එක active කරන්නේ කොහොමද කියන එක. මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට note එක select කරන්න. ඊට පස්සේ lyrics icon එක මෙන්න මේ විදිහට click කරලා lyrics line 4 කියන එක එකපාරක් click කරන්න. ඉතින් මම මේ තර්ඩ් ලිරික්ස් ලයින් එකයි ෆෝර්ත් ලිරික්ස් ලයින් එකයි සම්පූර්ණයෙන්ම ලිව්වේ නෑ වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ලියාගන්න මියුසික් එකකට නිවැරදිව ලිරික්ස් ඇතුළත් කරන්නේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ සම්පූර්ණ කොටසට Joy to the World කියන සෝන් එකේ සම්පූර්ණයෙන්ම තියෙන ලිරික්ස් ටික ඇතුළත් කරන්නේ කොහොමද කියන එක. මේකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන බාස් ටික ඔක්කොම මුලින්ම ඩිලීට් කරගන්න ඕනේ. ඒකට ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට බා එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ Shift key එකත් එක්ක මේ මියුසික් එකේ ලාස්ට් බා එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ
control key එක press කරගෙන backspace key එක මෙන්න මෙහෙම press කරන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ bars ටික ඔක්කොම එකවර delete කරන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ කොටසට කොහොමද lyrics ඇතුළත් කරන්නේ කියන එක. මේකට කරන්න තියෙන්නේ lyrics icon එක මෙන්න මේ විදිහට click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති block lyrics කියන කොටසක්. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ අපට අවශ්‍ය තැනින් මෙන්න මේ විදිහට එකපාරක් click කරන්න. ඉතින් මෙන්න මේ කොටසට තමයි අපි lyrics යොදාගන්නේ. වෙන තැනක තියෙන lyrics අපට copy paste කරන්න පුළුවන් මෙතනදී. මම එහෙනම් Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට lyrics ටික copy paste කරගන්නවා. ඊට පස්සේ මේකේ font size එක වෙනස් කරගන්න මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් size කියන තැනින් font එකේ size එක මෙන්න මේ විදිහට වෙනස් කරලා enter කරන්න. දැන් මෙන්න මේ කොටසේ මොනවා හරි වෙනසක් කරන්න තියෙනවා නම් අපි කරන්න ඕනේ double click කරන එක. ඊළඟට මම අනිත් කොටසත් copy paste කරලා පෙන්වන්නම්. මේකත් කලින් විදිහම තමයි lyrics icon එක මෙහෙම click කරන්න. ඊට පස්සේ block lyrics කියන එක එකපාරක් click කරලා අවශ්‍ය තැනින් click කරන්න. කලින් විදිහටම මේ කොටසත් සම්පූර්ණයෙන්ම select කරගන්න. ඊට පස්සේ size කියන තැනින් font size එක මෙන්න මේ විදිහට වෙනස් කරලා enter key එක press කරන්න. ඉතින් මෙන්න මේ විදිහට අපට පුළුවන් මේක අපට අවශ්‍ය විදිහට වෙනස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි Sibelius Music Software එක පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් අපි ලියාගන්න music එකකට නිවැරදිව lyrics ඇතුළත් කරන්නේ. හොඳයි. අදට මගේ වීඩියෝ එක මේන් අවසන් කරනවා. සුබ දවසක්.